මෙතන තියෙන 5000යි 10000යි 15000යි 20000යි 25000යි 30000යි 35000යි 40000යි 45000යි. එතකොට ඔක්කොම කීය තමයි? 70 නේ? රුපියල් 70000ක් අද දීලා තියෙනවා. මොකද දැන් මෙයාගේ තත්ත්වේ? සර් ඔපරේෂන් එකක් කරා. හා හා. දැන් ඒක සාර්ථකයි කියලා. ඔව්. ගිය මාසේ ගියා බලන්න. හා හා. එතකොට ඒක සාර්ථක වෙලා තිබුණා. මේ දැන් ආයේ ලැබෙන මාසේ මේ මාසේ අවසන් යන්න ඕන දින ගන්න. හා හේ. දනිස්තේ කරන්න. කොහෙද මේ ඔපරේෂන් එක කරේ? මේ උකුල කරේ. හා උකුල. මේ උකුලේ ප්ලේට් එක ගැලෙව්වා. හා. මේ උකුලට ප්ලේට් එකක් දැම්මා. බලන්න මේ ප්ලේට් එක මේක. අමේක නේ මෙතන ඔපරේෂන් කරලා ප්ලේට් එකක් දාලා තියෙන්නේ. මේ දැම්ම එක ගැලෙව්වා. ආ ඒක ගැලෙව්වා. ඒක දැම්මා මේ පැත්තට දැම්මා. ආයි පැත්ත දාලා තියෙන්නේ. ඔව්. ආ යටින් වගේ තියෙන්නේ. රෙදෙනවද පුතේ ඒක? ඒක රෙදෙන්නේ නැද්ද? රෙදෙන්නේ නැහැ. එහෙනම් ඉස්සල්ලා රෙදුනද? ඔපරේෂන් කරලා ආවන් පස්සේ රෙදුනා. දැන් එතකොට අරක මේ අතන්ට ප්ලේට් එක මේ පැත්තේ තමයි දාලා තියෙන්නේ. ඔව් මේ පැත්තේ දාලා තින්නේ ඒක. හා. එතකොට දැන් මේ කකුල මේකට දාවේ මේවා කරන්නේ. ඔව්. කෙලින් කරන්න නේද? කෙලින් කරන්න දනිස් දෙක. හා. දනිස් දෙක එකපාර කරනවා කියන්නේ මේ. හා දෙක මේක කෙලින් කරන්නත් බෑ. ඒකයි දෙකම. හා දෙකම. දෙකම තමයි ඊට පස්සේ එකපාර කරන්නේ. දැනට දින තිබ්බේ වයිබරයි කියලා. හා හා. දැන් ඔයා ආයේ කවද වගේ දෙන්නේ? මේ මාසේ 29 වගේ. 29 වගේ නේද? හා හා. ඒ ගිහිල්ලා බලලා මේ අපිට කියන්නේ මොකද රමණී වීරරත්න මිස් මේ කියලා තියෙනවා මේ පුතාගේ ඔපරේෂන් එකට මුදලක් යනවා නම් ඔය ප්ලේට් දාන්නනම නම් ඒ මුදලක් යනවා නම් ඒ මිස් දෙන්නම් කියලා වෙලා ඒක බලලා අපිට කියන්න අපි මිස්ට කිව්වේ නෑ මොකද එදා මම කතා කරන් පස්සේ ඇහුවානේ මේ ඒක අපිට කියන්න බෑනේ තාම එහෙන් ප්ලේට් දෙනවද ඒ නිසා අපි මුදලක් මේ ජීවා ડોක්ටර් මේ අම්මා මේ ප්ලේට් එක නම් මේසරේ යනවා ලක්ෂයක් විතර තිබ්බේ නැත්තම් කියන එක කිව්වා. කිව්වා. ඊට පස්සේ හැබැයි අර අපේ හොඳකමට දරුවට ප්ලේට් එක තිබුණා. ඒකනේ. අපි බලමුද මේ දැන් අදාවේ මේ අර බාත්รูම් එක හදන තැන ඒ ටික බලාන යන්න. එතකොට අපිට අර මුදල් වගේ අදීලා තියෙනවා. ඒ ටික දීලා මේ අපි දැන් ඊළඟට එන්නේ දැන් කියන්නේ බාත්รูම් එක ඔක්කොම හදන්න ඕන වැඩ කටයුතු හරි ඒ බලු ටික දෙන්නම් කියලා තියෙනවා ඊට පස්සේ ඒ ටික බලලා අපි අද සල්ලි වගේක් දීලා යනවා ඔයාලට වැඩ පටන් ගන්න. එතකොට අපි කියන විදිහට බාත්รูම් එක හදන්න ඕන. එතකොට අපි ආයේ එන්නේ බාත්รูම් එක වැඩ කටයුතු ඉවර කරලා තමයි එන්නේ. හා ඒ ටික මේ යංගු බලන්න කොයි පැත්තේ හදන්නේ? මේ එහා පැත්තේ මට යන්නේ දෙන්නේ බවුන්ඩේෂන් එක කපන යන්නේ වලි. හා හා. ආ මෙතනේ. ඔව්. හා මේ ගල් ගලවන්න පුළුවන්ද මේවා? ඒක ගලවන්න නම් බෑ. ඔව් එතකොට බවුන්ඩේෂන් කපලා. හා. මේ ගල බේරෙන්න කපලා තමයි මේ ෆවුන්ඩේෂන් එක දාන්න වෙන්නේ නේද? දාන්න ඕනේ ඒක අර බීම් ගහන්න බෑ. බේස් වල ලොකුට යට කපන්න බෑ. හා හා. ගල් හින්දා. ඔව්. දැන් ගල් ටික එලාගෙන යද්දි බවුන්ඩේෂන් එක ගල් එලන්න පුළුවන්. ඔව්. බලක් කපන්නේ මෙතන. හා හා. බල කපන්නේ. ආ මෙතන බල කපන්න. ඔයාද බල කපන්නේ? ඔව් මමයි. හොඳයි. නැත්නම් අපි මේ බැක වලටත් මේ වෙන තැන් වල දෙන්න බෑ නේද? තමන් කරගන්න එක හොඳයි. ඉතින් අපිට පුළුවන් විදියට මොකද අපි දෙන සල්ලි ටික ප්‍රයෝජනයක් ගන්න බෑ. නිකන් නිකම් බොරුවට තැන් තැන් වල දෙන්නේ නැහැ. අපිට හයිය තියෙනවා නම් නේද? ඔව්. මොකද මේවා එවන්නේ ඇත්තටම පිටරට කට්ටිය ඉඳලා දුක් මහන්සි වෙලා. ඔව්. ඉතින් ඒවා අපි හරියට ප්‍රයෝජනයක් ගන්න බෑ නේද? මේක තාත්තේ අල්ලන්න ටේප් එක. අපි මේක තාත්තේ බිත්තියේ ඉඳලා පහමාරක් ගන්න මෙහෙට. දිග 7යි ගන්න ඈ. පහමාරක් අල්ලන්න බලන්න මෙහෙට. එතකොට දිග අතෙන් අල්ලන්න බලන්න. ඔයා කොතන ඉඳලාද ගන්න? ඔව් මෙතනින් තමයි දොර කඩන්නේ. දොර කඩන්නේ. ඒ කඩන ගාන ඉඳලා ගන්න බලන්න. එතකොට උස මේ ගානටම දානවද? උස. ඔව් උස ඔය ගානමයි. දාන්න වෙන්නේ නේද? මොකද මෙතන ඉඳලානේ යන්නේ. ඔව්. නේද? සමහර විට මේ කුඩින් ගල් වරියක් යන්න විදින්නේ උස මදි වුණා. ඔව්. එහෙම නැත්නම් මේ වහලවල් ගලවන්න නේ. වහලට කොහොමද කියලාද පිල්ලක් දාන්න ඕනේ. දාන්න ඕනේ. මේ තහල් ටික එහෙම කපලා හා ලීයා කතන ගහ මේ ලී දෙක කපලා ඔව් මේ සැබ් එක වැටෙනකොට හ්ම් මේ එතනින් පීල්ලක් දාන්න ඕනේ මෙහාට මෙහෙට එන්න නේ ඔව්
මේ පුටුව නේද? පුටුවේ තියලා තමයි යන්නේ නේ. ටොයිලට් එකත් මේ මේවා දිරලා ඔක්කොම තියෙන නේද? ඔව් දැන් ගන්න පුළුවන්. ඔව්. වැඩි නේ. මේකේ වල තියෙන්නේ කොහෙද? ඔතනමයි. මෙතන මේ හරියද? ඔව්. ආ ඒකට බෑ ගන්න. මේකට බෑ. ඔතන ඉඳන් මෙතන දිගට ඒකත් කපලා දෙනවා. ආ දිගට කපලා දෙන්නේ. ආ. එතකොට මෙතන තමයි පුතා නාවන්නේ නේද? ආයුබෝවන්. කුරුණෑගල ලංකාපවුර අද අපි ආවා නිකවැරටිය ප්‍රදේශයට. ඉතින් මීට දවස් 4කට විතර උඩදී අපි මේ ගයස් පුතාගේ වීඩියෝ එකක් කරා. ඉතින් පාසලට ගිහිල්ලා යාළුවොත් එක්ක ඉතින් මේ ගයස් පුතා ගැන වීඩියෝ එකක් කරාන් පස්සේ ඒ වීඩියෝ එක බලලා ලංකාපවුර අපිට මිහිපිට ඉන්න දෙවිවරු ටිකක් උදව් කරා. ඉතින් අද අපි ආවේ මේ අම්මා ඉල්ලුවේ ගයස් පුතාට බාත්รูම් එක හදලා දෙන්න කියලා. මොකද දැනට යන ටොයිලට් එක දිරාපත් වෙලා තියෙන්නේ මීට අවුරුදු 25කට විතර උඩදී හදපු ටොයිලට් එකක්. ඉතින් බිත්ති දිරාපත් වෙලා ඒක රිපයර් කරන්න අපහසුයි. නාන තැනත් එළියේ නාන්නේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් අම්මක් ඉල්ලුවේ පුළුවන් නම් මගේ පුතාට ඔපරේෂන් එකට මුදල් ටිකක් යනවා. ඒ ටික සමහර විට රෝහලෙන් ප්ලේට් එකේ ටික කරගන්න පුළුවන් වෙයි. ඕන වුණොත් ඒ ටිකට උදව් කරන්න බාත්รูම් එක හදලා දෙන්න ඒ ටික කරගන්න උදව් කරා නම් අපිට ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක දැම්මන් පස්සේ අපිට හුඟක් කට්ටිය කතා කරා. මේ අම්මගේ account numbers එකක් දැම්ම. ඒකට අම්මේ සල්ලි වැටලා තියෙනවද? මුදල් වැටලා නැහැ. එතකොට අම්මගේ දුරකථන අංකයක් දුන්නා. ඉතින් සමහර අය කතා කරලා තිබුණා අම්මට. ඉතින් ලංකාපවුර අපිට කතා කරලා ඉවරලා මේ අම්මා වෙනුවෙන් උදව් උපකාර කරා. ඉතින් ඒ උදව් උපකාර ටික තමයි අද අපි අරන් ආවේ. අද අපි දැන් බාස්ලා එක් කරගෙන ආවා. බාසුන්ය එක් කරගෙන ඇවිල්ලා අපි ටොයිලට් වල කපන එක, තාත්තා ටොයිලට් වල කපනවා ඒ ටික බලලා. එතකොට බාසුන්යාට දැනුම් දුන්නා මෙන්න මේ විදියට බාත්รูම් එක හැදෙන්න ඕන කියලා. ඉතින් ඒ ටිකට අපි මුදල් දීලා වැඩ කටයුතු ටික පටන් ගන්නවා. ඉතින් අපි ඕන ටික විටෙන් විට අම්මට දීලා ඉවරලා අය එන්නේ මේ බාත්รูම් එකේ වැඩ කටයුතු ටික අවසන් කරලා යන්න. ඉතින් ගයස් පුතාට තෙමෙන්නේ නැතුව ටොයිලට් යන්න, බාත්รูම් එකක් හොඳ හදලා දෙන්න, ඒ වගේ වැඩ කටයුතු වලට. මොකද මේ ගයස් පුතා උපතින්ම විශේෂ අවස්ථාවක් තියලා මේ කියන්න මම කනගාටුයි. ඉතින් පුංචි පුතාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් වෙලා තියෙන්නේ මේ අතපය කකුල් ටික වාරු නැති ප්‍රශ්නයක් තියෙන්නේ. ඒකත් ඔපරේෂන් කරගෙන ඒ ටික කරගෙන යනවා. ඉතින් තව අපිට උදව් උපකාර අවශ්‍ය වෙලා තියෙනවා මේ බාත්รูම් එකේ වැඩ කටයුතු සඳහා. ඉතින් ඒ සඳහා පුළුවන් නම් අම්මගේ account numbers එකක් දාලා තියෙනවා, දුරකථන අංකයක් දාලා තියෙනවා. ඒ ටිකත් කතා කරලා උදව් උපකාර ලබා දෙන්න ලංකාපවුර අපිට දුන්නොත් අපි විනිවිද භාවයකින් ඒ ටික ගෙනල්ලා බාර දෙනවා. ඉතින් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ගයස් පුතා ඉස්කෝලේ ගියන් පස්සේ කීරදම් ඉස්කෝලේ ඇරෙන්නේ එකහමාරට. උදේ ගියන් පස්සේ එකහමාර වෙනකන් අම්මා ඉස්කෝලේ ඇත්තටම රැඳිලා ඉන්න ඕන. ගයස් පුතාට අධ්‍යාපන කටයුතු කරන්න පොට්ටි කරන් දෙන්න යාළුවෝ උදව් කරනවා. ටොයිලට් යන දේවල්, ඒ දේවල් ඔක්කොම අම්මා ඉන්න ඕන. නැත්තම් කරගන්න බෑ. ඉතින් මේ වගේ දරුවෝ අපි දැකලා තියෙනවා අධ්‍යාපන මට්ටමෙන් ඉහළටම යනවා. හොඳ රැකී රක්ෂා කරනවා, පිටරට වුණත් හොඳ උපාධිධාරී ඉන්නවා, හොඳ ඒ වගේ කට්ටිය ඉන්නවා. ඉතින් අපි මේ දරුවට හයියක් වුණොත් එහෙම අම්මා තාත්තා නැති දවසක මේ දරුවට පුළුවන් තනියම ජීවත් වෙන්න බය නැතුව. ඉතින් අපි උදව්වක් අවශ්‍ය මිනිස්සෙකුට තමයි උදව්වක් කරන්න ඕන. ඉතින් මේ සඳහා අපිට උදව් උපකාර කරපු මිහිපිට දෙවිවරු ටිකක් ඉන්නවා. ඒ අය නිසා තමයි අපි මේ උදව් උපකාර ලබා දෙන්නේ. ඉතින් ඒ අයවත් මම මතක් කරනවා. ඉතින් අපි මේ වගේ ෆයිල් එකක් දාලා තියෙනවා. ඒ ෆයිල් එකේ යම් මේ අපිට ලැබුණු මුදල් විස්තර ටික ඔක්කොම තියෙනවා. මෙන්න මේ මුදල් ටික තමයි ලැබිලා තියෙන්නේ. මේ වෙනකොට අපිට කියන්නේ මේ වැඩසටහන බලලා ඉතින් කියන්න සතුටේ අපිත් එක්ක මේ ළඟදී එකතු වුණා ලංකාවේ විවිධ වැඩසටහන් කරන මෙත්සිත් පදනම. ඉතින් මෙත්සිත් පදනමෙන් මේ පුංචි පුතා වෙනුවෙන් කොමඩ් එක දෙන්න, ඒ වගේම වීල් චෙයාර් එකක් දෙන්න, ඒ වගේම පුතාට පාසලට යෑමට ත්‍රිවිල් හයර් එක දෙන්න, පුතාගේ අධ්‍යාපන කටයුතු ඉවර වෙනකන් ත්‍රිවිල් හයර් එක දෙන්න, ඒ වගේම බාත්รูම් එකේ ඉදිරි වැඩ කටයුතු අවශ්‍ය වැඩ කටයුතු සඳහා උදව් උපකාර කරන්නම් කියලා මෙස්සෙත් පදනම අපිට දැනුම් දුන්නා. ඉතින් මේ වීඩියෝ එක බැලුවම පස්සේ අපිට මුලින්ම කතා කරේ අපේ මෙත්සිත් පදනම. ඉතින් මෙත්සිත් පදනමටත් අපි බෙහෙවින්ම පින් ප්‍රාර්ථනා කරනවා. මොකද මෙත්සිත් පදනමත් එක්ක එකතු වෙලා ඉන්නේ
විවිධ පින්කම් කරන්න පුළුවන් හයියක් තියෙන විවිධ පින්වන්ත මහත්වරු මහත්මියන්. ඉතින් ඒ අය කරන පින් බලය ලංකාවේ අපි දැකලා තියෙන විවිධ පළාත්වල පින් වැඩ කටයුතු කරනවා. ඉතින් ඒ සෑම සියලු දෙනාටත් මේ කරගන්නා වූ පින් බල මහිමෙන් තමන්ගේ දෙමව්පියන්ටත් ඥාතීන්ටත් මියගිය ඥාතීන්ටත් තමන්ගේ ජීවිතයටත් මේ පින් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙත්සිත පදනමත් එක්කත් ඔයාලා එකතු වෙන්න ලංකාවේ විවිධ පළාත්වල විවිධ වැඩසටහන් කරන්න පුළුවන් කියලා අපි ආදරෙන් මතක් කරනවා. කතා කරා අපේ රමණී වීරරත්න මහත්මිය ඕස්ට්‍රේලියාවේ. ඉතින් මට කතා කරලා කිව්වේ සම්පත් ඔයාට මේ බාත්รูම් එකට කොච්චර මුදලක් යනවද කියලා වෙලා. ඉතින් මම කියන්නේ යම් කිසි දෙයකට මුදලක් ගත්තින් අපි ඇස්තමේන්තුවක් අරන් ඒ අවශ්‍ය මුදල විතරයි ගන්නෙ. රමණී වීරරත්න මහත්මිය ඒ ගැන දන්නව හොඳටම. ඉතින් මම ඉල්ලුවේ මිස්ගෙන් ටොයිලට් එකට කැට ටිකයි දොරයි අපිට ලබා දෙන්න කියලා වෙලා පියනයි ගඩොල් ටිකයි. ඉතින් ඒ ටිකට අපිට සාමාන්‍ය රුපියල් 58,000ක් විතර යනවා. රමණී වීරරත්න මිස්සේ ඒ ටික දෙන්නම් කිව්වා. මගෙන් ඇහුවා සම්පත් ඒ ටික ඇද්ද ඒ ටිකෙන් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේ ඇත්තටම මේ අපිට ඒ අවශ්‍ය ටිකට විතරයි ඇත්තටම මුදල් ලබා ගත්තේ. කාගෙන් වුණත් අපි වැඩියෙන් මුදල් ලබා ගන්නේ නැහැ. රමණී වීරරත්න මහත්මිය අපිට කලින් ඉඳලම උදව් පදව් කරන හැම වැඩසටහනකටම අද අපිට මේ වැඩසටහනටත් කලින් එන්නත් ලැබුණේ එතුමිය අපිට වාහනය ගන්න උදව් කරපු නිසා. ඒ වගේම අපේ කුවෙට්වල ඉන්න අම්මා. ඉතින් රමණී වීරරත්න මහත්මියටත් ශාමාලි දියණියටත් අපි බෙහෙවින්ම පින් ප්‍රාර්ථනා කරනවා. පිනක්ම කරන්නේ තමන්ගේ තාත්තා වෙනුවෙන්. ඉතින් පින්වන්ත ආනන්ද මහත්තයා වෙනුවෙන් ජීවත් වෙලා ඉන්න තමන් වෙනුවෙන් තමා මේ පින් දහම් කරන්නේ. ඉතින් අපි ආනන්ද මහත්මයාටත් රමණී වීරරත්න මහත්මියට ශාමලි දියණියටත් ඒ දරුවන්ටත් බෙහෙවින්ම පින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආනන්ද මහත්මයා මේ වෙනකොට මිය ගිහිල්ලා අවුරුදු 3ක් වෙනවා. ඒ වුණත් තමන්ගේ දුව දරුව තමන් පින් වැඩ කරනවා. මේ අහිංසක දරුව වෙනුවෙන් උදව් අවශ්‍ය දෙයක් වෙනුවෙන් පින් දහම් කරනවා. ඉතින් එතුමාටත් මේ පින් බල මහිමෙන් ලබන ආත්මයක තවුතිසා දිව්‍ය ලෝකවල ඉපදෙන්න මේ පින් හේතු වාසනා වේවා කියලා අපි බෙහෙවින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම අපිත් එක්ක විවිධ වැඩසටහන් වලට එකතු වෙලා ඉන්න අපේ පසිඳු මහත්මයා. පසිඳු මහත්මයා අපිත් එක්ක විවිධ වැඩසටහන් කරනවා. ඉතින් ගම්පහ යූකේ වල ඉන්නේ පසිඳු මහත්මයාත් අපිට රුපියල් 10,000ක මුදලක් එවලා තිබුණා සම්පත් අයියේ අවශ්‍ය දෙයකට මෙන්න මේ දරුවට ගන්න කියලා වෙලා. ඉතින් ඒ වගේම කනිෂ්ක මහත්මයා අපි කලින් වැඩසටහනක් කරා අවුකන. ඒ වැඩසටහන මිනිස්සුන්ගේ විවිධ මේ ක්‍රියාකාරකම් නිසා අපිට නවත්තන්න වුණා. මොකද අපි උදව්වක් කරන්නේ උදව්වක් අවශ්‍යම මිනිස්සෙකුට. අපේ වෙන වෙන දේවල් වලට උදව් ගන්න හැදුවා. ඉතින් අපිවත් නොම ගෑව්වා. අපි මේ වැඩසටහන නතර කරා. කනිෂ්ක මහත්මයා අපිට මේ වැඩසටහන දීලා තිබුණා රුපියල් 20,000ක මුදලක්. ඒකත් අපි මේ වැඩසටහන මේ දරුවා වෙනුවෙන් යොදව ගන්න කිව්වා. ඉතින් ඒ වගේම මනෝජ මහත්මිය කුවෙට් වල ඉඳලා ඒත් අපිට විවිධ වැඩසටහන් වලට උදව් කරන පින්වන්ත මහත්මියන්. මනෝජ මහත්මිය රුපියල් 10,000ක් දීලා තිබුණා. ඒකෙන් අපි සම්පූර්ණ වියලි ආහාර ගෙනාවා ඒකටත් ඒ මුදලට. ඒ වගේම අම්මේ සූර්ය කලා අම්මා අපිට ඊස්ට් ආයල් වල ඉඳලා රුපියල් 10,000ක මුදලක් දීලා තියෙනවා. ඒ රුපියල් 10,000 මුදල අම්මගේ අතර දෙන්න කියලා තියෙනවා. ඉතින් ඒ මුදල මේ සූර්ය කලා අම්මා දීපු මුදල රුපියල් 10,000 මුදල අතට අපි දෙනවාද. ඉතින් සූර්ය කලා අම්මටත් බෙහෙවින්ම පින් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී භාවය ලැබේවා, දීර්ඝාෂ ලැබේවා, හැදුව වැඩුව දෙමව්පියන්ටත් මේ පින් අයිති වේවා කියලා සූර්ය කලා අම්මටත් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රේණුකා කොඩිතුවක්කු මහත්මිය ඊස්ට්‍රායල් වල ඉඳලා රෝහිණී ජයකොඩි මහත්මිය දෙන්නම එකතු වෙලා අපිට රුපියල් 35,000ක මුදලක් දීලා තියෙනවා. ඒ 35,000 මුදලෙන් අපිට කිව රුපියල් 15,000ක් අම්මට ලබා දෙන්න කියලා ඉවරලා. ඒ 15,000 මුදලක් දෙනවා. 5,000යි 10,000යි 15,000යි. එතකොට ඒ මහත්මිය දීමු 15,000 මුදලත් අපි ලබා දීලා තියෙනවා. එතකොට අපේ කුවෙට් වල ඉන්න බර්ණි අම්මත් ලංකා පවුර වැඩසටහන මුල ඉඳලම අපිට උදව් කරන අම්මා කෙනෙක්. ඉතින් අපි දන්නවා විනවිදභාවයෙන් හරියට වැඩක් කරනවා කියලා. අපේ වාහනේ නැති වුණාන් පස්සේ ඇල්ටෝ එක බර්ණි අම්මගේ තියෙන වාහනේ පුතේ අරන් යන්න අරන් ගිහිල්ලා ඔයාලා පින් කරන්න වාහනයක් ගන්නකම් අරන් යන්න කිව්වා. මොකද අපි ඉන්නේ කොහෙද කියලා හරියට දන්නේ අපිත් ඒ කතා බහ කරලා තියෙනවා. අපි විනිවිදභාවයෙන් හරියට වැඩ කරන නිසා කුවෙට් වල ඉඳලා කතා කරලා කිව්වා පුතේ මගේ වාහනේ අරන් යන්න. අරන් ගිහිල්ලා ඔයාලා ඕන දෙයක් ගිහිල්ලා පින් කරන්න ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් අපි ගැන විශ්වාස නිසා තමන්ගේ වාහනයක් දෙන්නේ. නැත්තම් වෙන කවුරුත් එහෙම සහෝදරෙක්වත් කරනවා අඩුයි.
ඉතින් බර්නි අම්මේ අම්මටත් පින් සිද්ධ වෙනවා මේ මාසේ 29 වෙනිදාට අම්මේ අම්මගේ 55 වෙනි උපන්දිනේ. 55ක් කිව්වට 55ක් කියන්න බෑ, තාමත් කෙල්ල වගේ කතා බහ කරනවා. ඉතින් හරිම පින්වන්තයි. ඒ වගේ ජීවිතයක් ලැබෙන්නේ පින් කරන නිසා, ගියාත්මවල පින් කරපු නිසා. ඉතින් ලෙඩක් දුකක් නැතුව දැනටත් හොඳින් ඉන්නවා. ඉතින් අම්මේ අපිත් අම්මට සුභ සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. අම්මගේ නමින් මිය පරලොව ගිය සෑම කෙනෙකුටම මේ පින් අයිති වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිට මූලිකව මේ වැඩසටහන සඳහා රුපියල් 90,000ක මුදලක් ලැබිලා තියෙනවා. ඒකෙන් අපි කෑම බීම අරන් තියෙනවා රුපියල් 10,000ක මුදලක. එතකොට අපි අද රුපියල් 70,000ක් වෙන්න මුදල් ඉතුරු ටික ලබා දෙනවා අම්මේ. මෙතන තියෙනවා 5,000යි 10,000යි 15,000යි 20,000යි 25,000යි 30,000යි 35,000යි 40,000යි 45,000යි. එතකොට ඔක්කොම කීයද අම්මේ? 70නේ. රුපියල් 70,000ක් අද දීලා තියෙනවා. ඒකෙන් දරුවට අවශ්‍ය කරන දේවල් කරගන්න, මූලිකව ටොයිලට් එකේ වැඩ කටයුතු කරගන්න. එතකොට අපිට තව මේ වැඩසටහන බලලා ඉවරලා මතක් කරන්න විශේෂයෙන් අපිත් එක්ක එකතු වෙලා තියෙනවා මෙත්සිත් පදනම. ඉතින් මෙත්සිත් පදනමෙන් අම්මලාට අවශ්‍ය වෙන කොමඩ් එක, ඒ වගේම ටොයිලට් එක හදාගන්න ඉතුරු වැඩ කටයුතු, පුතාට වීල් කෑ එකක් අවශ්‍ය නම් කොමඩ් වීල් කෑ එකක් මෙත්සිත් පදනමෙන් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ඒ ගැන ඔයාලා කල්පනා කරලා බලන්න, අවශ්‍ය නම් අපිට දැනුම් දෙන්න කොමඩ් එක තියෙන වීල් කෑ එකක් එතකොට ලබා දෙනවා. ඒ වගේම දරුවා උදේට පාසල් යන්න කිලෝමීටර් 2.5ක් විතර යන්න ඕන. අම්මට ත්‍රීවිල් එක වගේ යන්න ළඟ තියෙනවා නම් මෙත්සිත් පදනමෙන් අම්මගේ දරුවගේ අධ්‍යාපන කටයුතු අවසන් වෙනකන් ත්‍රීවිල් හයර් එක මාස්පතා ලබා දෙන්න මෙත්සිත් පදනම පොරොන්දුලා තියෙනවා. ඉතින් ඒ සඳහා වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් අපිත් එක්ක එකතු වුණු මෙත්සිත් පදනමටත්, ඒ වැඩ කටයුතු කරන මහත්ම මහත්මියන්ටත්, ඒ මෙත්සිත් පදනමට උදව් උපකාර ලබා දෙන සියලුම මහත්ම මහත්මියන්ටත්, හැදු වැඩු දෙමව්පියන්ටත්, ඒ නමින් මිය පරලොව ගිය ඥාතීන්ටත් මේ පින් සිත් අයිති වේවායි අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා. අපි අහිංසක මිනිස්සුයෙකුට උදව්වක් උපකාරයක් කරලා බලාපොරොත්තු වෙන්නේ පිනක් පමණයි. කිසිම දෙයක් වෙන අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපි ජීවත් වෙලා ඉන්නකොට, පිනක් දහමක් කරගන්නකොට, මැරෙනකොට අපි අරන් යන්නේ ඒ පින පමණයි. ඉතින් මේ කරගන්නව පින් බල මහිමය මේ සෑම සියලු දෙනාකටම අත්පත් වේවා. මේ පුංචි දරුවා වෙනුවෙන් උදව් උපකාර කරපු, වචනයකින් හරි කමෙන්ට් කරපු, වීඩියෝ එක ෂෙයා කරපු, අපිව ලයික් කරලා එකතු කරගත්ත සෑම සියලු දෙනාටම බෙහෙවින්ම පින් ප්‍රාර්ථනා කරනවා. විනිවිද භාවයකින් අපිට මේ වැඩසටහන අද දිනේදී නිම කරන්න ලැබුණා. ඉතින් මම මුදල් කීයක් ලැබුණද, කවුද දුන්නේ, ඒ විස්තර ටික ඔක්කොම දැනුවත් කරා අම්මටත් ෆයිල් එක පෙන්නුවා. ඒක තමයි ලංකා පවුර අපේ තියෙන විනිවිද භාවයේ. අම්මගේ account number එක දාලත් මුදල් කවුරුත් අම්මා account number එකට දාලා තිබුණේ නැහැ. ලංකා පවුර අපිව විශ්වාස කරලා, තරුණ අපිව විශ්වාස කරලා අපිට මුදල් ලබා දුන්නා. අපි ගැන තිබූ විශ්වාසය බෙහෙමින් අගය කරනවා. ඒ සෑම සියලු දෙනාටම බෙහෙමින් ස්තුති වෙනවා. සෑම සියලු දෙනාටම බුස්සන්නයි, සියලු දෙවි පිහිටයි. මට කියන්න දෙයක් ලංකාවේ පිටරට වුණත් මගේ දරුවා වෙනුවෙන් කරපු උදව් උපකාරට බෙහෙමින් පින් සියලු දෙනාටම මට සතුටුයි. මම මා සතාවේ දරුවා අරගෙන ත්‍රීවිල් හයරකට අරගෙන තමයි යන්නේ. කොළඹ රිජ්වේකට තමා දරුවා අරගෙන යන්නේ. මේ මාසත් හැම මාසෙම මේ එක සැරයක් යන්න ඕනේ අරගෙන. ඒ යන්නේ ත්‍රීවිල් එකක් හයරකට අරගෙන තමා මෙහි ඉඳලා යන්න රුපියල් 15,000ක් විතර ගන්න. මෙහි ඉඳලා ත්‍රීවිල් එකේ තමයි යන්නේ. යන්නේ. ඔව්. වසල් දාගෙන මේවා කරන්න යන්න බැරි නිසා යන්න බෑ. මේස මෙයාට ඒ එනකොට POP දානවා. එතකොට එන්න බෑනේ බස්වලට. නේද? ඔව්. ඔපරේෂන් එකට යනකොට, ඔපරේෂන් එකට ගියත් ගිහිල්ලා වීල් එක ආයපහු එවනවා. එවනවා. අය එන දවසට තමයි අය ගෙන්න ගන්න. හා හා. බලමු දැන් ඊළඟට අපි ගෑන් ටොයිලට් එකේ වැඩ කටයුතු වෙන විදිය බලල වෙලා ඔක්කොම ඉවර කරන්න තමයි එන්නේ. මේ ටික මෙහෙම කරගමු. මේ උපකාර කරපු මේ ලංකාවේ අයටත් පිටරට අයටත් මේ දෙවියන්ට ලබා දුන්න ඒ මහත්තුරුන්ට, මේ මගේ දරුවා වෙනුවෙන් අධ්‍යාපන කටයුතු සඳහා ඒ මුදල් ලබා දෙන ඒ එතුමන්ලට, සියලුම දෙනාටම බෙහෙවින් ගොඩාක් පිං සිද්ධ වෙනවා කියලා මම ප්‍රාර්ථනා කරා.
ඉතින් ලංකා පවර වැඩසටහන අද අපි මෙතනින් අවසන් කරනවා. ඉතින් ඔයාලත් අපේ channel එක subscribe කරගන්න මේ වගේ අහිංසක නැති බැරි මිනිස්සෙක් වෙනින් උදව් උපකාර කිරීමට. ඉතින් එහෙනම් ඔයාලා සෑම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.